පොලිසියෙන් ගෙදට්ට මැවලකවා මිස් මේ කයින් කරගන්න මේ ඇන්ටිය ඔක්කොම වෙනස් කල ඇන්ටිය හරිට ලිව්වයි කියල අගෙනස්සාාව මේව කරනවා කියලා සිද්ධියනම් කුල් මතගන තියන්නේ අද්ධීතියට බෙලසගන්න ඉගන්න කෝට එට්ටේ දීල හිතාගන් බේ මට තව අත්ම අධ්‍යක මේකෙන් අට ඒගන්න කොන්ටොල්ල ගන්නෑ මියතින් ගුද්නෑ ඉගන්න හැටන්නේ අල්ලන්ටි කරනට පුළුව ඒවිතර. මෙමනතුර සම්බන්ධයෙන් මෙවර විට සිදුවන නීතිමය කටයුතු දේශපාලන පලිගැනීමක් බවයි මාධ්‍ය හමුවක් අද පවත්වමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ. ආණ්ඩුව විවේචනය කරානං ආණ්ඩුව වැරදි පෙන්නලා දුන්නනම් එහෙම නැත්නම් ඒගොල්ලෝ ගිය ආණ්ඩුවල කරපු දේවල් සම්බන්ධයෙන් විවිධ දේවල් මතු කරමින් දේශපාලඥයෝ විදියට මහජන විදියේ විදියට රටේ ජනතාවට කරුණු ගෙනහැර දක්වෝ ඇමතිවරුන් අද දඩමීම කරගෙන නැත්නම් අද ඒගොල්ලන්ගේ පලිගැනීමේ ව්‍යායාමයක යෙදෙන බව පැහැදිලිව පේනවා මේ ආණ්ඩුව. මේ රටේ ප්‍රධාන පක්ෂයක් වන හෙළ උරුම පක්ෂයේ නායක පාටලී චම්පික රණවක මැතිතුමා සම්බන්ධවද පරීක්ෂණයක් කරගෙන යනවා. මීට අවුරුදු 4කට ඉස්සෙල්ලා සිද්ධ වෙච්ච සිද්ධියක් සම්බන්ධව ඒ පරීක්ෂණ කළා අධිකරණයෙන් ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තියෙද්දි පාටලී චම්පික රණවක මැතිතුමත් විපක්ෂයත් වර්ධනය කරන්න බය කරන්න අද ආණ්ඩුව කටයුතු කරගෙන යනවා. මේ තුලින්ම පෙන්නන්නේ විපක්ෂයේ මැති ඇමතිවරු බය කරලා මර්ධනය කරගන්න නැත්නම් බය කරලා කටවල් වහන්න පුළුවන්ද කියන එක. අපේ කඳවුරේ ඉන්න ප්‍රධානම දේශපාලනඥයෙක්ව මේ විදිහට අසාධාරණ විදිහට හිරිහැර කළා පීඩාවට ලක් කළා තියෙන වෙලාවේ අපි අද පක්ෂපාත ભેදයක් නැතුව පෙනී ඉන්නවා. අද අකිල විරාජ් මැතිතුමත් මෙතන හිටියා, ආශුමාර් සිංහ මැතිතුමත් මෙතන හිටියා, අපිත් මෙතන ඉන්නවා. ඒ නිසා අපට අසාධාරණයක් වෙන වෙලාවට අපි ඔක්කොම එකයි. හේතුව අපි කතා කරා මෙතන මයික් දෙකක් තියෙන channel වලින් දාන්න ඕකයක් විතර මේක දාන්න නැහැ නේ. බොමුසුති. හොඳයි. ඉතින් ඔපතුමාට දැන් මේ වෙන ප්‍රශ්න අහන්න ගිහිල්ලා මෙන මොනවාරි වෙයිද දන්නේ නැහැ. මේ අතර අද පැවති මාධ්‍ය හමු කීපයකදීද මේ පිළිබඳ අදහස් පළ කෙරුණා. චම්පික රණවක මහතා අද පත්‍රයේ මම දැක් කියලා තියෙනවා මේ ආණ්ඩුව දැන් තමන්ගේ විරුද්ධවාදීන්ගෙන් පිළිගන්න දඩයන් කරන්න පටන් ගන්නවායි කියලා. අපි නම් එහෙම මොනවත් කළා නැහැ මේ වෙනතුරු. අපි කළා තියෙන්නේ නීතියේ ක්‍රියාදාමයට නිදහසේ දිගහැරෙන්න ඉඩ දීලා තියෙන. එතුමන්ලාගේ කාලේ නීතියේ ක්‍රියාදාමය වාගෙන හිටියා. ඒ නිසා තමයි එතුමාගෙන් වෙච්ච වරද පිළිබඳ පරීක්ෂණ යට ගැහුනේ. ඒ රියානතුර සිදුවෙලා අපි ලිඛිත ඉල්ලීමක් කරත් අපිට මේ වෙනතුරු එවකට පොලිසිය කටයුතු කරේ නැහැ. පොලිස්පතිතුමා අපිට ඒ තොරතුරු ලබා දෙන්න. ඉතින් පැහැදිලිවම මේ රටේ සියලුම දෙනාට එක හා සමාන නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕනි. ඒ දරුවා අසරණ වෙච්ච හැටි අද මාධ්‍ය තුලින් දකින්න අදටත් ඇවිද ගන්න බෑ. අඩු ගානේ ඒ දරුවට සාධාරණයක් හිතු කරන්න එපා. දැන් මේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙද්දී වරද්දපු තැන් නැවත හරියට ක්‍රියාත්මක වෙද්දී දැන් දේශප්‍රේමී සලු පිළිපොලව ගන්න හදනවා පාටලී චම්පික රණවක අමාත්‍යවරය. අපි අහනවා චම්පික රණවකගේ දේශප්‍රේමීත්වය ජිනීවාන් උවමනාව අනුව CID එක හරහා සානිලා නිශාන්ත කන්දප්පල රණවිරුවෝ දඩයන් කරද්දී ඔය දේශප්‍රේමීත්වය කොහෙද තිබ්බේ? වැටළුහමක් වශයෙන් දේශප්‍රේමීත්වය පාවිච්චි කරගන්න හදන චම්පික රණවක කියනක අපි අහනවා.